තමනි මේ ඉසඩ් ස්කෝ එක කියන එක හරි වැදගත්. අපිම ආය කියනවා ඉතින් ඉසඩ් ස්කෝ එකෙන් සමහරලාට ළමයි රිංගල යන්න උත්සාහ කරන අවස්ථාව කියලා. හැබැයි පොඩි පොදු අදහසක්. ඉසඩ් ස්කෝ එක කොහොමද හැදෙන්නේ? කොහොමද ඉසඩ් ස්කෝ එක වැඩි කරගන්නේ? මං ඉස්සෙල්ලා ඉසඩ් ස්කෝ එක හැදෙන්නේ කොහොමද කියලා කියන රසේන. අපි ගමුක විෂයක් භෞතික විද්‍යාව කියලා ගමුක. භෞතික විද්‍යාව. පුතේ අහගන්න ඕනේ හොඳට ඈ. මේ ඔයගොල්ලන් හරි වැදගත්. භෞතික විද්‍යාව විෂය කරාම දැන් ඒ කරපු සියලුම සිසුන් යම්කිසි ලකුණක් ලබා ගන්නවා. ඒක තමන්ගේ ලකුණ තියෙනවා. ඊට පස්සේ තව දෙකක් අපිට ඕන කරනවා. ළමයි කොහොමද ලකුණු දත්ත කුලකේම තියෙනවා මේ ලකුණු කුලකේ. ඒකේ මධ්‍යනය හොයා ගන්නවා. හැමෝම දන්නවනේ එකතු කරලා තියෙන සංඛ්‍යාවෙන් බෙදපුවාම මධ්‍යනය ඇවරේජ් එක ගුණන ඇවරේජ් එක ගුණන සාමාන්‍ය අගය. තවත් එකක් ඕනේ. ඒකට කියන්නේ සම්මත අපගමනය කියලා. ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන්. ඒක ඇවිදිලා මේ දත්ත ටික විසිරලා තියෙන පැතිරලා තියෙන බවේ මේ මිනුමක්. එතකොට ඒකත් සාමාන්‍ය පෙළටත් කරනවා ඔය දෙකම මධ්‍යනය සහ මේ සම්මත අපගමනය. දැන් දරුවෙක් කොහොමද ඉසෙඩ් ලකුණු හදාගන්නේ? එයාගේ දරුවට හදාගන්න බෑ. මොකද ඔක්කොම ලකුණු ටික තියෙන්න ඕනේ. නමුත් මධ්‍යනයයි සම්මත අපගමනයයි දන්නවනම් ලකුණ ඉසෙල් ලකුණ හදන්නේ අපි තමන්ගේ ලකුණෙන් අඩු කරනවා මධ්‍යයනය. ඊට පස්සේ බෙදෙනවා සම්මත අපගමනයෙන්. ඒක ඉතින් ලස්සන විදිහක් නෙමෙයි ගණිතමය දෙයක් කියන්න. එතන ඇත්තම කරන්නේ අපි බලනවා මධ්‍යයනයේ ඉඳලා උඩට හරි පල්ලෙහාට හරි කොච්චර ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් ගානක් තියෙනවද කියලා. සම්මත අපගමන කීයක් තියෙනවද කියලා. කොතන සම්මත අපගමන කීයක් තියෙනවද කියලා බලන්නේ මධ්‍යනයේ ඉඳලා තමන් කියන ලකුණට තියෙන ඒ දුර. ඒක වැඩි නම් ධන, අඩු නම් ඍණ. ඉසෙල් ලකුණ බිඳුව වෙන්නත් පුළුවන්. අර ළමයාට බැනලා වැඩක් නැහැ ඉසෙල් ලකුණ බිඳුව එහෙම ආවොත්. මොකද ඒකෙන් කියන්නේ මොකද්ද? ලකුණ ඍණ මධ්‍යනයේ බෙදීම සම්මත අපගමනයේනේ අපි කිව්වේ. ඒ කියන්නේ සම්මත අපගමන කොච්චරක් එහාටද මධ්‍යනයෙන් තියෙන්නේ කියලා. දැන් ඉතින් ළමයාගේ ඉසෙඩ් ස්කෝ එක බිඳුව වෙනවනේ මේ ලකුණ මධ්‍යනේ වුණානම්. ඉතින් ඒක ඇවරේජ් ළමයේ බැරලා කසුරින ගානක් ආවත් එහෙම දෙමව්පිය බයින්නට අපි මෙච්චර කාලයක් සල්ලි වේදන් කළා මේ මිනිස්සු මේ ළමයාට ඉගෙනුවේ මේ ඍණ ලකුණක් අරන් ගෙදර එන්නද? ඒක ජස්ට් ඒක නිකම් ස්කේලින්. ඒ කියන්නේ පරිමාණය වෙනස් කරන ක්‍රමයක් පමණයි. පරිමාණය වෙනස් කරන ක්‍රමයක් පමණයි. ඉතින් දැන් මම කිව්වා ඉස්සෙල්ලාම විෂයන් තුනක් ගැන අර ඉසෙඩාගේ වැඩි කරගන්නේ කොහොමද කියලා හැව්වේ. දැන් අපිට බෑ ඒක තමයි කරන ළමයාට බෑ ඉසෙඩාගේ වැඩි කරගන්න විෂයෙන්. ඒ විෂයට ඉසෙඩාගේ ඒ ළමයාට එච්චරයි. අයි මොකද ඒ විෂයට සම්මත අපගමනයක් තියෙන, ඒ විෂයට මධ්‍යනයක් තියෙන. එතකොට තමන් අපිදමුකෝ මේ විදිහට තමන් ගන්නවා විෂයකට 60ක්. මධ්‍යනයේ අපි හිතමු 50යි කියලා. සම්මත අපගමනයේ 10 නම් තමන් ගත්තේ 60යි, මධ්‍යනයේ 50යි. ඒක හන්ද 60 ඍණ 50 කොච්චරක් ඈතද කියලා බලන්නේ මධ්‍යනයේ. එතකොට 60 ඍණ 50 10 බෙදීම මං කිය ස්ටෑන්ඩර්ඩ් ඩීවියේෂන් එකත්, ඒ කියන්නේ සම්මත අපගමනයේ 10ම කියමු කියලා. එතකොට ඉසෙඩ් ස්කෝ එක එයාට 1යි කියලා එනවා. හරි. එතකොට දැන් ඒ එයා ළමයේගේ ඉසෙඩ් ස්කෝ එක වෙනස් කරගන්න බෑ එයාට තනියෙන්. ඒක තමයි ඒක ලොකු ගැටලුවක්. ඒ කියන්නේ ඉසෙඩ් ස්කෝ එක හැදෙන්නේ එයා ඉන්න සමූහයේ අනිත් අයගේ ලකුණු එක්ක හොයලා. ඒක මත තමයි තීන්දුව වෙන්නේ. ඊට පස්සේ එතකොට ඉසෙඩ් ස්කෝ එක බිඳුව අපි ගමු එක ළමයෙක් හිටියොත් එහෙම කොහොමද ඉසෙඩ් ස්කෝ එක හදන්නේ? එක ළමයෙක් හිටියොත් දැන් එතකොට ඒ ළමයට ලකුණක් තියෙනවා. දැන් විශේෂයකට දැන් උසස් පෙළට එහෙම වෙන්න අමාරුයි කියලා තමයි හිතෙන්නේ. ඔව්. අපි හිතමුකෝ මේ හයිපොතටික මේ නිකන් උපකල්පනය කරමුකෝ එක ළමයෙක් හිටියා කියලා විශේෂයකට. එතකොට ඒ ළමයාගේ ඉසෙඩ් ස්කෝ එක කීයද? මොකද පැතිරීමක් නැහැනේ. මධ්‍යනයත් ඒ ලකුණමයි. ඇයි එක ලකුණනේ තියෙන්නේ. ඒක එකෙන්නේ බෙදන්න තියෙන්නේ. එතකොට මධ්‍යනයයි ලකුණයි දෙකම සමානයි. උඩටත් එන්නේ බිඳුව. සම්මත අපගමනේ පැතිරීම. සම්මත අපගමන කියන්නේ මොකක් කියලා දැනන් හිටියේ නැතත් දැන් මෙතන පැතිරීමක් නැති බව පේනවනේ. විසිරීමක් නැහැ. විසිරීමක් නැහැ. ඒක හන්ද සම්මත අපගමනේත් බිඳුව වෙනවා. ඒසොල බිඳුවෙන් බිඳුව බෙදීම බිඳුව තමයි එන්නේ.
ඉතින් මේ ඇත්තටම බිඳුව බෙදීම බිඳුව කියන්නේ මොකද්ද කියලා අහුවාම බිඳුවෙන් බෙදෙන එක. ඒකේ අර බිඳුව ගත්තොත් ගොඩාක් අය විවිධ දුර්මත තියෙනවා ඒක ගැන. ඉතින් ඒ දුර්මත පැත්තකින් තියලා හරි උත්තරේ මේකට කිව්වොත් බිඳුවෙන් බෙදවන එක අර්ථ දැක්වෙන්නේ නැහැ. කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ undefined, අර්ථ විරහිතයි. එතකොට ඉසෙට් ස්කෝ එක හදන්න බෑ තනිලා මේ හිටපු වෙලාවක. හරි ඊට පස්සේ දැන් අපි ගමු මේක මම මේ higher maths වලට උසස් ගණිතේ මේ ගැනම කියන්න ඕන හන්ද කියන්නේ අපි ගමු ළමයි දෙන්නෙක් කරනවා කියලා අවුරුද්දක. එහෙම කරාට නෙමෙයි මේ මම නිකන් උපකල්පනයක් අපි කරමු. ළමයි දෙන්නෙක් කරනවා කරලා එක ළමයෙක් ගන්නවා 100න් 100ම. අනිත් ළමයා ගන්නවා බිංදුව. මොකද්ද මධ්‍යනේ වෙන්නේ? මධ්‍යනේ වෙන්නේ 50නේ. දැන් හරි 100 ගත්ත ළමයා කියන්නේ තියා ආයිකිය සුපිරිම වෙන්න ඕනේනේ. බිංදුව ගත්ත කෙනා ගැන කියන්න දෙයක් නැහැනේ. එතකොට දැන් මධ්‍යනේ වෙන්නේ 50යි. මොකද්ද සම්මත අපගමනේ වෙන්නේ? ඒකත් වෙන්නේ සම්මත අපගමනේ පොඩි සූත්‍රයක් දාන තියෙන එක දන්න ඕ ලෙවල් ළමයිනේ. එතකොටත් වෙන්නේ සම්මත අපගමනයත් වෙන්නේ 50මයි. පරතරේ 50. ඔව් පරතරේ. 50ම. එතකොට මේ ළමයාගේ අර 100 ගත්තු ළමයාගේ ඉසෙට් ස්කෝ එක එන්නේ 1යි. හරි බිංදුව ගත්තු ළමයාගේ ඍණ 1යි. හරි දැන් මේකෙන් අර 100 ගත්තු ළමයා ගැන කිසිම දෙයක් කියවෙන්නේ නැහෙනි. ඒක එයාගේ දෛවයෙන් තව මේ සහකාරයෙකු දීලා තියෙනවා බිංදුව ගන්න. ඉතින් ඒකෙන් මේ එතකොට ඒක හන්ද තමයි උසස් ගණිතයේ විෂයට ওই වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ. කියන්නේ ළමයි තාම අඩු ප්‍රමාණයක් කරන්නේ. මොකද කවුරු වුණත් ඒක ගැන කල්පනා කරොත් දන්නවා තමන්ට ඉසෙඩගෙන් මේ කොච්චර හොඳට කළත් තමන් එක්ක ඉන්න අනිත් අය කරලා තියෙන්නේ මේ නරකට නම් පැතිරීම වැඩි වෙලා එයාගේ ඉසෙඩ් ස්කෝ එක එයා වෙන විෂයක් කරා නම් ඊට වඩා මේ ලොකු ඉසෙඩ් ස්කෝ එකක් ගන්න පුළුවන්. ඔය බාස්කට් එකේ තියෙන ගණිතය කියන විෂය. ඉතින් ගණිතයට හැකියාවක් තියෙනවා නම් මොකද ගණිතය කියන එක තමන් මොනවා කළත් ගණිතය දැන් ආක්‍රමණය කරලා තියෙන්නේ අපි දන්න සියලුම විෂය ක්ෂේත්‍රයන්. ඒක ඒක ගැන කිසිම තර්කයක් නැහැ දැන් ලෝකේ. ඉස්සරම කිව්වේ මේ mathematics is the language in which secrets of nature are written කියලා. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ රහස්, ඒ කියන්නේ විද්‍යාවනේ ස්වභාව ධර්මයේ රහස් ලියලා තියෙන්නේ ගණිතය කියන භාෂාවෙන් කියලා. ඉතින් නමුත් දැන් ස්වභාව ධර්මයේ රහස් කිව්වහම එතකොට ඕක යන්නේ ඉස්සර කියන විදිහට නා ස්වභාවික විද්‍යාවට. නමුත් දැන් එහෙම නෙමෙයි. සමාජ විද්‍යාවද මේ ඔගොල්ලෝ නම් කරන්නේ විශේෂ ක්ෂේත්‍රයක්. ඒ විශේෂ ක්ෂේත්‍රයේ ඉහළට යනකොට අනිවාර්යයෙන්ම ගණිතය ඕන කරනවා. ඒතකොට ඒ සඳහා ඕගොල්ලොත් දැන් මෙහෙම හිතන්න ෆවුන්ඩේෂන් කෝස් එකක් තියෙනවනේ සාමාන්‍ය පෙළ ඉවර වෙච්ච ගාම මැත්ස් වල ගණිතයේ ෆවුන්ඩේෂන් කෝස් එකක් තියෙන කෝසස් තියෙනවා. දැන් මේ මම කියන්නේ මොන විශේෂ ක්ෂේත්‍රයේ ඕගොල්ලෝ ඉස්සරහට ගියත් මේ ෆවුන්ඩේෂන් කෝස් එක කරන්න. ඒ ෆවුන්ඩේෂන් එක කෝස් එක කරපුවාම ඔයගලන්ට අවශ්‍ය කරන ඒ ඇනලිටිකල් තින්කින් ඇබිලිටි එක, ක්‍රිටිකල් තින්කින් ඒවා ටික ඉම්ප්‍රූව් වෙනවා මේ කෝස් එක කරද්දි. ඉතින් ඒකෙන් ඔයගලන්ට ගණිතයේ විෂයක් හැටියට කරත්, කම්බයින්ඩ් මැත්ස් විෂයක් හැටියට කරත් නැතත් අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ ජීවිතේ ඒ ඔයගලන්ගේ අරමුණු කරා ලං වෙන්න පුළුවන් අවස්ථාව වැඩි කරලා දෙනවාමයි. ඉතින් ඒක නිසා අපි හිතනවා ඉසෙට් ස්කෝ එක ගැන කියපු එක ඔයගලන් තේරුණා කියලා. ඔව් ඉතාමත්ම. එතකොට දෙන්න නෙමෙයි දැන් 40,000 කරන කම්බයින්ඩ් මැත්ස් වල, එහෙම නැත්නම් 60,000කටත් වැඩි කරන ෆිසික්ස් වල. ඉතින් ඒක පරිගණකයක් භාවිතයෙන් තමයි ඒගොල්ලෝ ඉසෙට් ස්කෝ එක හදන්නේ. ඉතින් ඉසෙට් ස්කෝ එක ඒ විෂය කරාම කරයින් පස්සේ ඔයාට කිසිම මේකක් නැහැ. ඒක වෙනස් කරන්න. නමුත් ඉතින් අර ළමයි කියන වගේ හෝම් සයන්ස් වගේ විෂයක් කරනකොට තාක්ෂණික පීඨයට එන්න ඒ වගේ අඩුපාඩු අපි පොඩ්ඩක් ඒ විෂයකට කිසිම මේ ගැරහීමක් නෙමෙයි. නමුත් අර මේ අදාළ දේ ඊට වඩා හොඳ ග්‍රැජුවේට් කෙනෙක්ව අපිට හදන්න පුළුවන් වෙනවා නේද? නැත්නම් මිනිස්සෙක්ව හදන්න පුළුවන් වෙනවා නේද? ඒකට ගැළපෙන දෙයක් කරලා ආවන විශේෂයෙන්ම ඒ බාස්කට් එකේ තියෙන මැතමැටික්ස් කියන කෝස් එක කරත් හොඳයි කියලා කියන්නේ. නමුත් මැත්ස් වලට කියද්දිම ඒක දැන් කොහොමද මැතමැටික්ස් ඉගෙන ගන්න ඕනේ කියලා අපි කිව්ව සංකල්පීය අවබෝධය තමයි වැඩි වෙන්න ඕනේ. මේ නමුත් දැන් මේක කරන්නේ කොහොමද?
දැන් බොහෝ වෙලාවට ළමයි පුරුදු වෙලා තියෙන්නේ එක්ක ටියුෂන් ගුරුවරයාගෙන් නැත්නම් පන්තියෙන් ගහනක් හදන එක දිහා බලන් ඉඳලා ඒක ඉගෙන ගන්න යන්නේ. එතකොට අර මොඩල් මෙතඩ් එක කිව්වේ ඒක තමයි. ඒ කියන්නේ ඒ ගානට මේ විභාගේ එන්නේ මෙතන මේ ගාන ආවොත් ওই ගානට දාන්න තියෙන මේක මේ ගාන වෙනස් වුණොත් එහෙම මෙතන ඒ තරකම දායි කියලා කීප දෙනෙක් මට හිතෙනවා. නමුත් මේ මේක අර බයිසිකල් පදිනවා වගේ බලන් ඉඳලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා තමන් පැදලා තුවාල කරගෙන මේ තමයි මේ මේක මේ වේදනාව තුලින් තමයි වේදනාව සැපක් ඊට පස්සේ මොකද මේ තමන්ට මේ යම්කිසි දැනුමක් ලබා ගන්න ලබා දෙන නිසා. ඉතින් ඒ හොඳයි මහාචාර්යතුමනි. මට තව එක පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔව් දැන් අර අපි කතා කරන්නේ බිඳුව බෙදීම බිඳුව ගැන. ඔව් ඒ මමත් තව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කෙනෙකුත් ගණිත අධ්‍යාපනය පිළිබඳව PhD එක කරපු අපි මෙටා හබ් කියලා වෙබ්සයිට් එකක් පටන් අරන් තියෙනවා. මෙටා හබ් කියන්නේ මැතමැටික්ස් එඩියුකේෂන් ටීචර් අවයර්නස් හබ් කියන එක. ඒක ටීචර්ස්ලට හදලා තියෙන්නේ. නමුත් ඒකට අපි කරනවා මේ දුර්මත සඳහා ඉවත් කිරීම සඳහා වීඩියෝස්. දැන් සාමාන්‍ය පෙළෙන් උසස් පෙළට එනකොටත් හොඳටම බලා ගන්න ඕන දේ තමයි තියෙන දුර්මත ටික අහක් කරගන්න. එක බෙදීම බිඳුව අනන්තද? දැන් අපි කිව්ව එක බෙදීම බිඳුව අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා. අර්ථ දැක්වෙන්නේ නැහැ කියන එක අනන්තය කියන එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. අනන්තයේ විශාලම සංඛ්‍යාවද? අනන්තයේ සංඛ්‍යාවද? ඒ වගේම නිකන් වර්ගමූල ලකුණත් එක්ක හතර දැම්මහම ධන දෙකද? ධන හෝ ඍණ දෙකද? ඔය වගේ සරල දේවල් සාමාන්‍ය පෙළින් තමයි ඒ දුර්මත කරපින්නාගෙන තමයි ගොඩක් ළමයි එන්නේ උසස් පෙළට කරන්න එනකොට. ඒ දුර්මත නැති කරන්න මේ මෙටා හබ් කියන වෙබ්සයිට් එකේ තියෙනවා YouTube channel එකේ අපි වීඩියෝස් වගේක් කරලා තියෙනවා. ඒකත් බැලුවට කමක් නැහැ. බලන එක හොඳයි. ගුරුවරුන්ට විතරක් නෙමෙයි ගුරුවරුන්ට කරාට ඒක අපේ දරුවන්ටත් වැදගත් වෙයි කියලා. බොහොම ස්තුතියි ආචාර්යතුමනි. ඔන්නුම සුබ පතනවා. පොඩි වචනයක්. ඇත්තටම ඔය සෙට්ස්කෝ එක මේ ඔය විෂයන් මතත් දැන් සාමාන්‍යයෙන් ගණිතය භෞතික විද්‍යාව ඒ විෂයන් ගත්තොත් ඉහළම ලකුණු ගන්න ළමයිනුත් ඉන්නවා පහළම ලකුණු ගන්න ළමයිනුත් ඉන්නවා ඒ විෂය හැටි. දැන් ගණිතයේ 100 ගන්නත් ලේසි. බිඳුව ගන්නත් ලේසි. එතකොට දැන් ඔය දැන් බයොලොජි වගේ විෂයක් ගත්තොත් ඉහළ ලකුණු ගන්න හරි අමාරුයි. ඒ වගේම ලකුණු 20 30 40ක් කොහොමනම් ළමයි ගන්නවා. ඉතින් ඒ නිසා ඒ මතත් ඕක යා දැන් විශේෂයෙන් ගත්ත 2021 දී භෞතික විද්‍යා මේ 90 ඉඳන් 100 ගත්ත ළමයි 238ක් ඉන්නවා. හැබැයි 10 ඉඳන් 20 ගත්ත ළමයි 4000 ගණක් ඉන්නවා. ඉතින් මේ විෂයන්ගේ ව්‍යාප්තිය හැදෙන්නේත් අර විදිහට. ඒතකොට දැන් බයොලොජි වගේ වට අර මෙහි කෙරෝලෙත් නැහැ. අඩ කෙරෝලෙත් නැහැ. භෞතික කියන්නේ මං කියන්නේ ස්කෝල් එකේ හැංගේ ලස්සන ව්‍යාප්තියක් තියෙන. ගෑ මේ දුවල වගේ කියලා මං කියන ලස්සන ව්‍යාප්තියක් තියෙන්නේ. ගණිතයේ සහ මේ ගණිතයේ සහ භෞතික විද්‍යාවේ කියන්නේ ඇද වෙච්ච මාස්ටර් රෝසා අපි තාම වැදගත් දෙයක් මේ දැන් අපි කියන කිව්වනේ විෂයෙන් විෂයට වෙනස් වෙනවා කියලා. දැන් ඔය කියපු දෙකම කියන්න ඕනේ මට පොඩ්ඩක්. සංයුත් ගණිතය ගත්තාම බිඳු ලකුණු ගන්න විද්‍යා විෂයන්ගේ වැඩිම තියෙන්නේ සංයුත් ගණිතයේ තමයි කියලා මම හිතන්නේ. එතකොට ඒකට හේතුව මොකද? සංයුත් බිඳුවක් ගන්න බෑනේ. අවුරුදු දෙකක් ඉස්කෝලේ ගිහිල්ලා ටියුෂන් ගිහිල්ලා බිඳුව පැත්තකින් තියමුකෝ. 10ට අඩු වෙන්න බෑනේ. ඒ ප්‍රමාණය සාමතරමක ප්‍රතිශතයක් ඒ දේ කරගන්නවා. බිඳුව 10ට අඩුවෙන් ගන්න. ඒ කියන්නේ මේ ළමයි සංයුත් ගණිතය විෂය තෝරගත්තට ඒගොල්ලන්ට ඒක තෝරගන්න අවශ්‍ය කරන පසුබිමක් තිබිලා නැහැ. ඉතින් ඒක නිසා මේ තෝරා ගැනීම ගැන මේ සාකච්ඡාවේදී අපි කරන්නේ ඉතාමත් පරිසමෙන් තෝරගන්න බය වී අබය වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය කරන්නේ ආසාවයි හැකියාවයි ඔයාගේ ධෛර්යවන්තකමයි. ඒ තියෙන අරමුණ මම මේක කරනවාම කියන ඒ අරමුණට යන්න තියෙන හැකියාව. ඉතින් හොඳයි.